ලෝක සිනමාවෙහි විශිෂ්ට යුගයක් කරා මං මෙත් විවර කරන්නට ආසියානු කලාකෙතෙහි මුල් අවදීන් සමර්ථ විය. ඒ අතරින් සකුරා දේශයෙන් පිබිදුණු සිනමා සාහිත්‍යය ලෝක සිනමා ශානරය තුළ නව හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරන්නට විය. යුරෝපයානු සිනමාවත් ආසියානු සිනමාවත් අතික්‍රමණය කරන රිදී රේඛාවක් තුළ ජපන් සිනමාවේ වස්තු විෂයන් බිහිවීම මෙහි විශේෂත්වයකි. ඒ අතරින් 1950 වර්ෂයේ කලෙලි බසින්නට වූ රෂෝමන් සිනමා කෘතිය ජපන් සිනමාවෙහි වැදගත් සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. බුදුදහමේ යම් යම් කරුණු කැටි කොට ගනිමින් යුක්තියේ දර්ශනය ලොව වටා රැගෙන යන මෙම සිනමා සිතුවම් පෙළ ප්‍රඥාවේ අභිමතාර්ථය රූපරාමුවකට හසු කරමින් මනුෂ්‍ය ජීවිතය තුළ අනපේක්ෂිතව සිදුවිය හැකි සිදුවීමක් පාදක කොටගෙන එහි ඇතිවන්නට පුළුවන් බිහිසුණු අත්දැකීම් තුළ මිනිසා ගොඩනගා ගන්නා තම ආශාවන් හා පරමාර්ථයන් ඔවුන්ගේ ජීවිත විනාශය කරා රැගෙන යන බව මනාව පිළිබිඹු කරයි. යුගයේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස හැඳින්වෙන අකිර කුරසෝවාගේ දැවැන්ත සිනමා සිත්තමක් වන රෂෝමාන් අද්විතීය කතා සන්දර්භයක මනා ලෙස හැසිර වූ කැමරා කෝණ තුළ බිහි වූ විශිෂ්ට සංස්කරණයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. රෂෝමාන් නමින් හැඳින්වෙන ඉපැරණි දොරටු කවුලුවක් අසල පූජකයෙක්, ගිනි නිවන නිලධාරියෙක්, ගස් කපන්නෙක්, වනාන්තරයේදී දින තුනකට පෙර සොයාගත් සමුරායි මලසිරුරක් වටා ගෙත්තම් වන මෙම සිනමාපටය ලෝක සිනමාවෙහි හැරවුම් ලක්ෂයක් බවට පත්විය. විශ්ව සිනමාවේ නිම්වලලු පුළුල් කරමින් සිනමා භාෂාවේ නව විච්ඡේදන කරා පියමනින්නට වූ මෙම සිනමා සිත්තම සකුරා දේශයෙන් බිහි වූ දැවැන්තතම නිර්මාණයක් ලෙස ලොව වටා සැරිසරන්නට සමර්ථ විය. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk